The world doesn't need any more engineers. We didn't run out of planes and television sets. We ran out of food. මේ කතා කරන්නේ අනාගතයේ දවසක් ගැන. මෙච්චර කාලයක් තිස්සේ ස්වභාව ධර්මයට විරුද්ධව වැඩ කරපු මිනිසාට විරුද්ධව මේ වෙද්දි ස්වභාව ධර්මයේ නැගී සිටින පටන් අරගෙන. කාලයක් තිස්සේ සිද්ධ වුණු වායු දූෂණයේ ප්‍රතිඵලයක් විදියට මේ වෙනකොට පෘථිවි වායු ගෝලයේ 80%ක්ම තියෙන නයිට්‍රජන්. දිලිර අසාධාරණ නිසා වගාවන් විනාශ වෙලා මුළු ලෝකෙම දූවිල්ලෙන් අඩුවක් නැති තැනක්. මේ කියවෙන්නේ මානව සංහතිය අවසාන අවුරුදු කීපය. ඉතින් මිනිසුන්ට කන්න බොන්න නැතුව ඉන්න කාලකදී කිසිම වැඩකට නැති අභ්‍යවකාශ මෙහෙයුම් වෙනුවෙන් මුදල් වියදම් කරනවා කියලා එළවෙන චෝදනා නිසා NASA ආයතනය වහල දානවා. මේ වෙනකොට ලෝකෙට විද්‍යාඥයෝ ඉංජිනේරුවෝ වැඩක් වෙන්නේ නැහැ. ඕන කරන්නේ ගොවියෝ. ඒ නිසා අකමැත්තෙන් වුණත් NASA එකේ දක්ෂ ස්පේස් පයිලට් කෙනෙක් වුණ ජෝෂප් කූපර් ගොවිතැන් කරන්න පටන් ගන්නවා. මේ ඔක්කොම කරදර අතරේ ඔන්න ජෝෂප් කූපර්ගේ පුංචි දුවගේ කාමරය ඇතුළට භූතයෙකුත් ඇවිල්ලා. ඉසලම කියන්න ඕන මේ ෆිල්ම් එක රචකයෙකුගේ මනසේ මවුණු සංකල්පයකට වඩා ටිකක් එහාට ගියපු දෙයක්. හේතුව තමයි මේ චිත්‍රපටයේ තියෙන අභ්‍යවකාශ මෙහෙයුමට අදාළ තියරිස් ගොඩනගලා තියෙන්නේ ඇත්තම විද්‍යාත්මක න්‍යායන් පදනම් කරගෙන. මේ වෙනුවෙන් නොබෙල් සම්මාන ලාභේ අභ්‍යවකාශ භෞතික විද්‍යාචාර්යෙක් වෙන කීප් තෝන් චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භයේ ඉඳලා අවසන් වෙනකම්ම උපදෙස් අපේලා තියෙනවා. ඉතින් චිත්‍රපටය නිර්මාණය වෙන්නේ එතුමාගේ සම්පූර්ණ අධීක්ෂණය යටතේ. ඉතින් ඔයා තාමත් බලලා නැත්නම් එදා මෙදා අතර බිහි වුණ විශිෂ්ටම විද්‍යා ප්‍රබන්ධයන්ගෙන් එකක් වුණ ක්‍රිස්ටොෆර් නෝලන්ගේ ඉන්ටර්ස්ටෙලර් ෆිල්ම් එක දැම්ම මේ වීඩියෝ එක ක්ලෝස් කරලා ෆිල්ම් එක බලන්න. මොකද මෙතනින් එහාට ෆිල්ම් එකේ ස්පොයිලර්ස් අඩංගු වෙන නිසා. Do not go gentle and into that good night free. Think old age should burn and rave for close of days that I may change your destiny. Rage, rage. Against the dying of the light. හොඳයි. ආයෙත් අපි කතාව නවත්තපු තැනින් පටන් ගත්තොත් මර්ෆි සරින්සරේ කියන පටන් ගන්නවා එයාගේ කාමරේ භූතයෙක් ඉන්නවා කියලා. ඒ විතරක් නෙවෙයි. ඒ භූතයා තමන්ට මොකක් හරි දෙයක් කියන්න උත්සාහ කරනවා කියලා. හැබැයි කූප මේක එච්චර ගණන් ගන්නේ නැහැ. නමුත් එක දවසක එන දූවිලි කුණාටුවකින් මර්ෆිගේ කාමරේ බිම දූවිලි වලින් රටාවක් හැදෙනවා. මේක බයිනරි වලින් පෙන්වන අක්ෂාංශ දේශාංශ පිහිටීමක් කියලා සැකකරන කූප මර්ෆි එක්කම මේ පිහිටීම හොයාගෙන යනවා. මේ ගමන අවසාන වෙන්නේ ලෝකෙටම හොරෙන් තාමත් පවත්වාගෙන යන NASA ආයතනයේ ඇතුළටම ගිහින්. ඉතින් වහලා දැම්ම කියලා ලෝකෙට අඟවපු NASA ආයතනය මේ වෙනකොටත් මිය යමින් තියෙන පෘථිවියේ මානව සංහතිය බේරගන්න ලාසරස් නමින් මෙහෙයුමක් දියත් කරලා ඉවරයි. ලාසරස් මෙහෙම ගැන කතා කරන කලින් මම හිතනවා ඉසලම අපි ලාසරස්ව අඳුරගෙන ඉන්න ඕනි කියලා. කතෝලිකයට නම් ලාසරස් කියන්නේ අලුත් නමක් නෙවෙයි. ඒත් නොදන්න අයට දැනගන්න මම බොහොම කෙටි විස්තරයක් කරන්නම්. ගණිකාවක් කියලා ගල් ගහලා මරන්න යද්දී ජේසුස් වහන්සේ විසින් බේරගත්ත මේරි මැග්ඩලින් ගැන ඔයාලා හැමෝම වගේ අහලා ඇති. මේ මේරි මැග්ඩලින්ගේ සහෝදරයා තමයි ලාසරස් කියන්නේ. මේරි වගේම ලාසරස් කියන්නේ ජේසුස් වහන්සේට ගොඩක් ආදරය කරපු උන්වහන්සේව ගොඩක් විශ්වාස කරපු කෙනෙක්. දවසක් රෝගාතුර වුණ ලාසරස් මැරෙනවා. මේක ආරංචි වෙන ජේසුස් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයා දකින්න යනවා. හැබැයි උන්වහන්සේ ලාසරස්ගේ ගමට එනකොටත් ලාසරස් මැරිලා දවස් 4කුත් ගිහින් ඉවරයි. ජේසුස් වහන්සේ මෙතනදී මැරිලා දවස් 4ක් වුණ ලාසරස්ගේ සොහොන් ගුහාවේ ඉස්සරහට ගිහින් ඔහුට මරණයෙන් නැගිටලා එන්න කියලා කතා කරනවා. ඉතින් උන්වහන්සේ ගැන තියෙන අසීමිත ආදරය විශ්වාසය නිසා ලාසරස්ට පුළුවන් වෙනවා ආයෙමත් මරණයෙන් නැගිටින්න. මෙන්න මේ නමත් එක්කම තමයි මුල්ම වතාවට අපේ චිත්‍රපටයේ අවසානය ගැන ඉඟියක් ලැබෙන්නේ. ආයෙත් අපි මෙහෙයුමට ගියොත් මේ ලාසරස් මෙහෙයුම NASA ආයතනයේ පටන් ගන්න නම් නිකම්ම නෙවෙයි. විනාශ වෙන පෘථිවියෙන් මිනිස් වර්ගයාව බේරගන්න විශ්වයේ නන්නාඳුනන තැනකින් දියුණු ජීවීන් පිරිසක් NASA ආයතනයේ උදව්වට ඉදිරිපත් වෙලා තිබුණා. මෙයාලා සෙනසුරු ග්‍රහය ළඟින් වෝම් හෝල් එකක් නිර්මාණය කරනවා. මිනිසුන්ට තවත් ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් තියෙන වෙනත් මන්දාකිණියකට ගිහිල්ලා ජීවයට සුදුසු ග්‍රහලෝකයක් හොයාගන්න. NASA ආයතනයේ කියන විදිහට මෙයාලා පංචමාන ජීවීන්. ඒ කියන්නේ අපිට භෞතිකව දැනෙන දිග්ග පළල උස කියන මාන තුනට අමතරව තවත් මාන දෙකක භෞතිකත්වයක් තියෙන ජීවීන්. එක මානයක් නම් අපි දන්නවා කාලය කියලා. ඒ නිසානේ යාලා කාලයත් එක්ක මෙහෙම සෙල්ලමක් දාන්නේ. අනිත් මානිය මොකද්ද කියලා අපි ඊපස්සේ කතා කරමු. එතකොට ඇයි මෙයාලා මෙච්චර දියුණු නම් කෙලින්ම මේ NASA එකත් එක්ක කතා බහ කරලා එයාලට අවශ්‍ය කරන දැනුම දෙන්නේ නැත්තේ?
එයාලට වර්ම් හෝල් එක හදන්න තරම් දැනුමක් තිබුණනම් ඒ වගේම යන්න ඕන කොහෙටද කියලාත් හරියටම කියන්න තිබුණනේ. කලුකුහරේ ක්වොන්ටම් තොරතුරු මර්ෆිට දෙන්න කූපම පාවිච්චි කරයයි එයාලටම දෙන්න තිබුණනේ. මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න නම් අපිට දැන් යන්න සිද්ධ වෙනවා ෆ්ලැට් ලෑන්ඩ් එකට. ඔන්න ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා ෆ්ලැට් ලෑන්ඩ් එකට. ඒ කියන්නේ ද්විමාන ලෝකයට. අපිට දිග පළල උස කියලා මාන තුනක් තිබුණාට මෙයාලට තියෙන්නේ මාන දෙකයි. දිගයි පළලයි විතරයි. මෙයාලට උස කියන දේ තේරෙන්නෙම නැහැ. එයාලා ෆ්ලැට් නිසා එයාලට පේන්නේ එයාලා ඉන්නේ පෘෂ්ඨය මත තියෙන දෙයක් විතරයි. ඉතින් මෙයාලා මේ ද්විමාන ලෝකෙට වෙලා බොහොම සතුටින් කාලය ගෙවන අතරදී ඔන්න දවසක් පාර වැරදිච්ච ත්‍රිමාන ජීවියෙක් එනවා ද්විමාන ලෝකෙට. ද්විමාන ජීවීන් දැන් පුදුම වේවිද මේ කවුද කියලා. අපොයි නැහැ. මෙයාලට උස කියන මානේ ගෝචර වෙන්නේ නැති නිසා මෙයාලා මේ ත්‍රිමාන ජීවියව දැක්කට දන්නේවත් නැහැ මේ ඉන්නේ එයාලට වඩා වෙනස් හැඩයක කෙනෙක් කියලා. මොකද එයාලට පේන්නේ මේ යාලා ඉන්න සර්ෆේස් එක මතුපිට දේ විතරනේ. ඒ නිසා එයාලට පේන්නේ මේ ත්‍රිමාන ජීවියාගේ ඒ මොහොතේ ඒ සර්ෆේස් එක මතුපිට තියෙන කොටස විතරයි. ඉතින් ත්‍රිමාන ජීවියා මෙයාලට පොඩ්ඩක් වැඩ පෙන්නන්න කියලා හිතාගෙන ටිකෙන් ටික පොළව යටට கிඳා බැස්සතින් මේ ද්විමාන ජීවීන්ට පේන්නේ ඔන්න පොඩි වෘතයක් ඇවිල්ලා එයා පොඩ පොඩ ලොකු වෙලා ආයෙමත් ටිකෙන් ටික පොඩි වෙලා නොපෙනී ගියා කියලා විතරයි. ත්‍රිමාන ජීවීන් හිතාගනීවි හොල්මනක් දැක්ක කියලා. මේ නිසා අර ත්‍රිමාන ජීවියාට බැරි වෙනවා ෆ්ලැට් ලෑන්ඩ් එකේ අයට තමන් කවුද කියලා තේරුම් කරවන්නවත් තමන්ගේ මාන ගැන අවබෝධයක් යාලට දෙන්නවත්. දැන් හදිසියේ හරි ත්‍රිමාන ජීවීන් වෙන අපේ ඉස්සරහට චතුර්මාන ජීවියෙක් ආවොත් එයාට වෙන්නේ අර ෆ්ලැට් ලෑන්ඩ් එකට ගියපු ත්‍රිමාන ජීවියට වෙච්ච වැඩේමයි. මම හිතනවා මේ රූප සටහන බැලුවම ඔයාලට පැහැදිලි අවබෝධයක් එවි කියලා. දැනට අපි හඳුනගෙන තියෙන මාන ගැන, හැබැයි මේ අන්තිමට පෙන්නන කාලය කියන මානය නම් මේ වෙනකොට විද්‍යාවේදී තවත් මානයක් විදිහට හඳුනගෙන තිබුණට ත්‍රිමාන ජීවීන් වෙන අපිට මේ මානය භෞතිකව දැනෙන්නේ නැහැ. ඉතින් ප්‍රොෆෙසර් බ්‍රෑන්ඩ් කියන විදිහට මේ දියුණු ජීවීන් චතුර්මානයත් එක්ක තව මානිකුත් තියෙන පංචමාන ජීවීන්නේ. ඒ නිසා මේ පංචමාන ජීවීන් NASA ආයතනයත් එක්ක සංනිවේදනය කරන්න උත්සාහ කරත් අර ෆ්ලැට් ලෑන්ඩ් එකේ සිද්ධිය තරමටවත් NASA එකට බැරි වෙනවා මෙයාලව තේරුම් ගන්න. මේ නිසා තමයි මෙයාලා මානයන් හරහා සංනිවේදනය කරන්න ගුරුත්වය පාවිච්චි කරන්නේ. ගුරුත්වය මානයන් හරහා ගමන් කරන නිසා ඒ වැඩි සාර්ථකයි. ඒ වගේම ගුරුත්වයත් එක්ක කරන මේ සංනිවේදනයම තමයි අපි ෆිල්ම් එකේ මුලින්ම දකින කූපර්ගේ අභ්‍යවකාශ අනතුරටත් හේතු වෙන්නේ. ඉතින් මේ ජීවීන් කවුද කියන එක අභිරහසක් නිසා ප්‍රොෆෙසර් බ්‍රෑන්ඩ් මෙයාලව හඳුන්වන්නේ ඔවුන් කියලා. They chose you. Who's they? මේ ගුරුත්වය මාන හරහා ගමන් කරන නිසාම තමයි මේ ජීවීන්ට පුළුවන් වෙන්නේ අතීතයේ තැනක වර්ම් හෝල් එකක් නිර්මාණය කරන්න. මේ වීඩියෝ එක බලන ඔයාලා ගොඩක් දෙනෙක් වර්ම් හෝල් එකක් කියන්නේ මොකද්ද කියලා නම් දන්නවා ඇති. හැබැයි නොදන්න අය වෙනුවෙන් මම පැහැදිලි කිරීමක් කරන්නම්. සරලවම කිව්වොත් වර්ම් හෝල් එකක් කියන්නේ අවකාශය හරහා යන්න තියෙන දුර ගමනකට තියෙන ෂෝට් කට් එකක්. පළවෙනි වතාවට මේ වර්ම් හෝල් තියරි එක අරගෙන ආවේ අපි හැමෝම දන්න විද්‍යාජ ඇල්බර්ට් අයින්ස්ටයින් සහ විද්‍යාජ නේතන් රෝසන්. මේ නිසාම මේකට අයින්ස්ටයින් රෝසන් බ්‍රිජ් කියලාත් කියනවා. ප්‍රායෝගිකව තාමත් වර්ම් හෝල් එකක් නිර්මාණය කරන විදියක් හොයාගෙන නැති වුණාට මෙහෙම එකක් හදන්න පුළුවන් කියලා විද්‍යාවේ පිළිගැනීමක් තියෙනවා. අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතා න්‍යායට අනුව වර්ම් හෝල් තියරි එක සරලව කිව්වොත් මේක ගුරුත්වය උමගක් විදියට වැඩ කරන තැනක්. අපි අවකාශයේ ඈතට ඈතට යද්දී අවකාශයේ තියෙන ස්කන්ධයක් සහිත වස්තුන් නිසා අවකාශයේ යම් ප්‍රමාණයකට හැකිලීමකට ලක් වෙනවා. මෙන්න මේ හැකිලීම නිසා අවකාශයේ තැනින් තැන කෙටි මාර්ග නිර්මාණය වෙනවා. වර්තමාන මිනිසාගේ භෞතිකත්වය පදනම් වෙන්නේ දිග්ග පළල උස කියන ත්‍රිමානත්වය මත. හැබැයි වර්ම් හෝල් එක ක්‍රියාත්මක වෙන්නේ කාලය කියන හතරවෙනි මානයේ. මේ කාලය කියන හතරවෙනි මානය වර්තමාන මිනිසාට භෞතික දෙයක් විදිහට දැනෙන්නේ නැහැ. ඒ නිසා මේ වර්ම් හෝල් එකක් නිර්මාණය කරන එක තියා වර්ම් හෝල් එකක ප්‍රොටෝටයිප් එකක්වත් මිනිසුන්ට තාමත් හදන්න පුළුවන් වෙලා නැහැ. වර්ම් හෝල් තියරි එක පැහැදිලි කරන්න උදාහරණයක් විදිහට අපි ගනිමු ත්‍රිමාන විශ්වය. අපි ඉන්න අවකාශය හරියට මේසෙ උඩ ලැබු කොළයක් වගේ කියලා හිතන්නකෝ. දැන් මේකේ කොන් දෙකේ ඇඳලා තියෙනවා ග්‍රහලෝක දෙකක්.
කුම්භියෙකුට මේ එක ග්‍රහලෝකයක ඉඳලා අනිත් ග්‍රහලෝකයට යන්න විනාඩි 5ක් දුර ඇවිදගෙන යන්න ඕන. හැබැයි මම මේ කොලේ දැන් දෙකට නවනවා. දැන් ග්‍රහලෝක දෙකම තියෙන්නේ එක ළඟ. ඊළඟට මම පැන්සලකින් පොඩි පාලමක් හදලා දෙනවා මේ දෙක යාවෙන්න. දැන් උස කියන තුන්වෙනි මානය නිසා මේ ග්‍රහලෝක දෙකම තියෙන්නේ බොහොම ළඟින්. කූඹියට දැන් තප්පරයක් ඇතුළත පුළුවන් අනිත් ග්‍රහලෝකයට යන්න. ඒ කියන්නේ කූඹියා දුර කියන මානය තරණය කරලා. දැන් අපි වෝම් හෝල් එක ගැන කතා කරමු. වෝම් හෝල් එකක් හදන්න නම් කාලාවකාශය භෞතිකව දකින්න ඕන. සාපේක්ෂතාවාදයට අනුව අවකාශයයි කාලයයි කියන්නේ එකිනෙකට බැඳිලා තියෙන දෙයක්. හරියට එකම කාසියක දෙපැත්තක් වගේ. මේ නිසා මේකට කාලාවකාශය එහෙම නැත්නම් ටයිම් ස්පේස් කියලාත් කියනවා. ඉතින් එක කාලාවකාශයක ඉඳලා තව කාලාවකාශයකට යන ගත වෙන දුර කෙටි කිරීමක් තමයි මේ වෝම් හෝල් එකකින් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ කාලතරණයක්. අර උදාහරණෙදී අපි ත්‍රිමාන විශ්වයේ ඉන්න නිසා අපිට පුළුවන් දිග පළල උස කියන දේ පාලනය කරන්න. ඒ නිසා තමයි අපිට පුළුවන් උනේ අර කූඹියට කෙටි පාලමක් හදලා දෙන්න. හැබැයි සිව්වැනි මානේ අපිට තේරෙන්නේ නැති නිසා අපිට අවකාශයේ නැම්මක් කරහා කාල අවකාශ දෙකක් අතරේ පාලමක්, ඒ කියන්නේ වෝම් හෝල් එකක් හදනවා නම් ඒක හදලා දෙන්න පුළුවන් වෙන්නේ කාලය භෞතික මානයක් විදිහට දකින ජීවියෙකුට විතරයි. මේ වෝම් හෝල් එක හරහා එහා පැත්තේ මන්දාකිණියේ තියෙන ග්‍රහලෝක 12කට අභ්‍යවකාශ ගාමින් යවන මෙහෙයුම තමයි ලාසරස් මෙහෙයුම. හැබැයි අපේ සෞරග්‍රහ මණ්ඩලය කරකැවෙන සූර්යා වටා වගේ මේ ග්‍රහලෝක මණ්ඩලය කරකැවෙන්නේ විශාල කලකුහරයක් වටේට. මේකේ නම තමයි ගාගන්චුවා. මේ කතා කරන්නේ විශ්වයේ තියෙන ඇත්ත කලකුහරයක් ගැන නම් නෙවෙයි, මේක චිත්‍රපටියට ගත්ත මනහකල්පිත කලකුහරයක්. කලකුහරයයි වර්ම් හෝල් එකයි දෙක පැටලව ගන්න එපා. කලකුහරයක් කියන්නේ තාරකාවක් මිය යමින් ඇතිවෙන ස්වාභාවික දෙයක්. හැබැයි වර්ම් හෝල් එකක් කියන්නේ කෘත්‍රිමව නිර්මාණය කරන පාලමක්. කලකුහරයක් නිර්මාණය වෙන්නේ අති විශාල තාරකාවක් න්‍යෂ්ටික ඉන්ධන ඉවර වුණාම එක සුපර්නෝවා තත්ත්වෙන් පුපුරලා ගිහින් ඒ තුලටම අධික පීඩනයකින් හැකිලීමකට ලක්වෙන නිසා. මේක ඇතුලේ අති විශාල ගුරුත්වයක් තියෙනවා. කොච්චරද කියනවනම් මේක ඇතුළට එන කිසිම වස්තුවකට අඩුම තරමේ මුළු විශ්වයේම වැඩිම වේගයකින් ගමන් කරන ආලෝකයටවත් ඇතුළට ගියොත් ආයේ එළියට එන්න බැරි තරමටම බලවත් ගුරුත්වයක්. අදටත් කලුකුහරයක් ඇතුලේ ෆොටෝ එකක් තාමත් කාටවත් ගන්න බැරි වුණ හේතුව තමයි කලුකුහරයක් ඇතුළට වැටෙන ආලෝකය ආයමත් පරාවර්තනය නොවෙන්න තරමටම මේ කුරුත්ව බලය විශාල නිසා. කලුකුහරයක අභ්‍යන්තරයට කියන්නේ සිංගුලරිටිකක් කියලා. මේක තමයි මියගිය තරුවේ සංකෝචනය වුණ ස්කන්ධය. මෙතන පදාර්ථ අති විශාල ප්‍රමාණයක් එක තැනකට එකතු වෙලා තියෙන්නේ. කලුකුහරය ඇතුළට වැටෙන ඕනම දෙයක් නතර වෙන්නේ මේ සිංගුලරිටිකට ගිහින්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ග්‍රහලෝක මණ්ඩලයේ තියෙන්නේ කලුකුහරයක් වටේට නම් කොහොමද මේ ග්‍රහලෝකවලට ආලෝකය ලැබෙන්නේ කියලා. ආලෝකය ලැබෙන්නේ කලුකුහරය වටේට තියෙන ප්‍රිෂන් ඩිස්ක් එකෙන්. මේක හැදිලා තියෙන්නේ බ්ලැක් හෝල් එකට ආකර්ෂණය වුණ ගෑස් සහ අංශුන් වලින්. නමුත් මේක තියෙන්නේ ඉවෙන්ට් හොරයිසන් එකට එහා පැත්තෙන් නිසා කලුකුහරය ඇතුළට මේ අංශු වැටෙන්නේ නැහැ. කලකුහරයක ඉවෙන්ට් හොරයිසන් එක තමයි සීමාව. ඒ සීමාවෙන් දශමයක් හරි ඇතුළට ගියොත් තමයි කලකුහරය ඇතුළට වැටෙන්නේ. ආයමත් අපි ලාසරස් මෙහෙම පැත්තට ගියොත් මේ මෙහෙමට යන 12 දෙනා තම තමන්ගේ ගමනාන්තයට ගිහින් තමන් ගියපු ග්‍රහලෝකයේ ජීවයට හිතකර නම් ඒ පණිවිඩයෙන් NASA ආයතනයට එවන්න ඕන. එතකොට NASA ආයතනයෙන් තවත් මෙහෙමක් දියත් කරනවා ඒ ග්‍රහලෝකවල ජනාවාස හදන්න. තමන්ගේපු ග්‍රහලෝකයේ ජීවයට සුදුසු නැත්නම් ඒ කෙනාට සිද්ධ වෙනවා බොහෝ දුරට ඒ ග්‍රහලෝකෙදිම මැරිලා යන්න. මොකද ගලවා ගැනීම මෙහෙම වලට වියදම් කරන තරම් මේ වෙනකොට NASA ආයතනයේ පොහොසත් නැහැ. ලාසරස් මෙහෙම දියත් කරපු ග්‍රහලෝක 12න් අභ්‍යවකාශගාමීන් 3 දෙනෙක් සිග්නල් එවනවා ජීවයට සුදුසු ග්‍රහලෝක ලැබුණා කියලා. මේ නිසා ලාසරස් මෙහෙමෙන් අවුරුදු 10කට පස්සේ දියත් වෙනවා එන්ඩියුරන්ස් මෙහෙම. එන්ඩියුරන්ස් කියන්නේ ස්පේස් ක්‍රාෆ්ට් එක තමයි මේ මෙහෙමට යොදාගන්නේ. මේ ස්පේස් ක්‍රාෆ්ට් එකේ රේන්ජර් 1-2 කියලා යානා දෙකක්, එවැගේම ලෑන්ඩර් 1-2 කියලා යානා දෙකක් විදියට මෙහෙයුම් යානා 4ක් තියෙනවා. කාලෙකට කලින් දක්ෂ ස්පේස් පයිලට් කෙනෙක් වුණ ජෝෂප් කූපර්ට තවත් කණ්ඩායමක් එක්ක මේ මෙහෙයුමට එකතු වෙන්න සිද්ධ වෙනවා. හැබැයි කූපර්ගේ එකම බලාපොරොත්තුව වෙන්නේ ජීවයට සුදුසු ග්‍රහලෝකයක් හොයාගෙන ආයමත් ඇවිල්ලා තමගේ දරුවත් එක්ක ජීවත් වෙන එක. එන්ඩියුරන්ස් මෙහෙමේ ප්ලෑන් ඒ බී කියලා දෙකක් තියෙනවා. ඒකෙනුත් ප්ලෑන් ඒ එකේ තවත් කොටස් දෙකක් තියෙනවා. පළවෙනි පියවර තමයි ඉස්සෙල්ලම වෝම් හෝල් එක හරහා එන්ඩියුරන්ස් ස්පේස්ෂිප් එකේ යවලා මිනිස් වාසයට සුදුසුම ග්‍රහලෝකය හොයාගෙන ඒ තොරතුරු පෘථිවියට ගේන්න ඕන.
ඊට පස්සේ NASA එකෙන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය අධ්‍යයත් කරනවා පෘථිවියේ ඉන්න මිනිස්සු ඔක්කොමත් එක්ක. හරියටම කිව්වොත් ඒක අදාළ ග්‍රහලෝකයට යනකම් පවත්වාගෙන යන తాවකාලික මිනිස් ජනවාසයක්. එතකොට යානාවයි ජනපදයයි දෙකම වෙන්නේ මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය. හැබැයි මේ වැඩේ කරන්න නම් ගුරුත්වය හරියටම පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් මේ තරම් විශාල ජනපදයක් එක්ක අභ්‍යවකාශ මධ්‍යස්ථානය අධ්‍යයත් කරන්න බෑ. ඒකට ඕන කරන ගුරුත්ව සමීකරණය ප්‍රොෆෙසර් බ්‍රෑන්ඩ් එවෙනකොටත් විසඳමින් තමයි හිටියේ. හදිසියේ හරි ඒක විසඳගන්න බැරි වුණොත් ඊළඟට තියෙනවා ප්ලෑන් B එක. එහෙම තමයි ප්‍රොෆෙසර් බ්‍රෑන්ඩ් හැමෝටම කිව්වේ නා. හැබැයි ඇත්තම කිව්වොත් මේ එන්ඩියුරන්ස් මෙහෙයුමේ කවදාවත් ප්ලෑන් A එකක් තිබුණේ නැහැ. තිබුණේ ප්ලෑන් B එක විතරයි. මොකද කාටවත් කිව්වේ නැති වුණාට ප්‍රොෆෙසර් බ්‍රෑන්ඩ් මේ ගුරුත්ව සමීකරණය විසඳුවේ ලාසරස් මෙහෙයුම දියත් වෙන්නත් කලින්මයි. හැබැයි කළු කුහරයේ ඇතුලේ තියෙන සිංගුලැරිටි එකේ ක්වොන්ටම් ইনফরমේෂන් නැතුව මේ වැඩේ සම්පූර්ණ වෙන්නේ නැහැ. කළු කුහරයක ඇතුලේ දත්ත ලබා ගන්නවා කියන්නේ කරන්න අමාරු දෙයක් නෙවෙයි, ඒක කරන්න බැරි දෙයක් කියලා මේ වෙනකොටත් අපි දන්නවා. ඉතින් ප්ලෑන් B එක තමයි පෘථිවිය සහ පෘථිවිය ජීවත් වෙන හැම කෙනෙක්ම අමතක කරලා දාලා මේ යන කණ්ඩායම මිනිස් යුක්තාණු අරගෙන ගිහින් සුදුසු ග්‍රහලෝකයක රෝපණය කරලා අලුත්ම මානව ජනාවාසයක් නිර්මාණය කරන එක. ඉතින් මේක මානව වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් මිසක් පෘථිවිය ජීවත් වෙන මිනිස්සු වෙනුවෙන් කරන මෙහෙයුමක් නෙවෙයි. හැබැයි එන්ඩියුරන්ස් කණ්ඩායම ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වාම සටන් කරන්නේ ප්ලෑන් A එක ක්‍රියාත්මක කරන්න. ඉස්සෙල්ලාම අපි බලමු මේ මෙහෙයුමට යන සමාජිකය කවුද කියලා. ස්පේස්ෂිප් එකේ ගමන පටන් ගන්නවා කූපර්, ඇමෙලියා, ඩොයිල්, රොමිලි කියන නියමුව හතර දෙනාත් එක්ක කේස් ටාස් කියන රොබෝවරු දෙන්නා. කේස්ගේ රාජකාරිය තමයි මිනිස් නියමෝ නැති වෙලාවට එන්ඩියුරන්ස් ෂිප් එකේ මෙහෙයුම් කටයුතුයි පාලනයයි බාරගන්න එක. ටාස් මේ නියම කණ්ඩායමේම සමාජිකයෙක්. මෙහෙයුම් වලට සහභාගි වෙලා මිනිස් නියමුවන්ට උදව් කරන එක වගේම මෙහෙයුමට අදාළ හැම දත්තයක්ම එකතු කරගන්න එක තමයි ටාස්ගේ රාජකාරිය. යානාවට ලේසියෙන්ම ළඟා වෙන්න පුළුවන් තර නිසා මෙයාලා තීරණය කරනවා මිලගේ ග්‍රහලෝකයට යන්න. හැබැයි මේක කළු කුහරේ ළඟින්ම තියෙන එක නිසා මේ ග්‍රහලෝකයේ ගුරුත්වය වෙනසක් තියෙනවා. ඒ නිසා මිලගේ ග්‍රහලෝකයේ කාලය ගත වෙන්නේ බොහොම හිමින්. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ගුරුත්වාකර්ෂණය කොහොමද කාලය වෙනස් වෙන බලපාන්නේ කියලා. අයිසක් නිව්ටන් දැක්ක ගුරුත්වාකර්ෂණයට නම් කාලයත් එක්ක සම්බන්ධයක් නැහැ. හැබැයි ඊට කාලෙකට පස්සේ ඇල්බර්ට් අයින්ස්ටයින් එතුමාගේ සාපේක්ෂතාවාද තියරියකින් මේ කතන්දරේ උඩු යටිකුරු කරනවා. අපි මීට ටික වෙලාවකට කලින් කතා කරා මේ සාපේක්ෂතාවාදයේ විදිහට අවකාශයයි කාලයයි කියන්නේ එකිනෙකට බැඳිලා තියෙන දෙයක්. ඒ නිසා මේක කාල අවකාශයේ විදිහට හඳුන්වනවා කියලා. ඉතින් උදාහරණයකට හිතන්නකෝ, මේ කාලවකාශය කියන්නේ හරියට ඉලාස්ටික් ෆැබ්‍රික් එකක් වගේ කියලා. මේ ෆැබ්‍රික් එකේ තියෙන ස්කන්ධයක් සහිත වස්තුන්, ඒ කියන්නේ ග්‍රහලෝක, තාරකා වගේ දේවල් වල බර නිසා මේ කාලවකාශය හැකිලීමකට ලක් වෙනවා. මේක වැඩි වැඩියෙන් ඇකිලෙනවා කියන්නේ කාලය ගත වීමේ වේගය එතනදී ගොඩක්ම අඩු වෙනවා කියන එක. මොකද මෙතනදී කාලය සහ අවකාශය කියන දෙකම හැකිලෙන නිසා. මෙන්න මේ හැකිලීම තමයි අපිට ගුරුත්වාකර්ෂණ බලය විදිහට දැනෙන්නේ. ඒ කියන්නේ ග්‍රහලෝකයක ස්කන්ධය වැඩි වීමට සාපේක්ෂව ඒ ග්‍රහලෝකයේ ගුරුත්වාකර්ෂණ බලයත් වැඩි වෙනවා. මෙන්න මේක තමයි හේතුව වෙන්නේ පෘථිවියට වඩා ස්කන්ධයෙන් අඩු සඳ මත පිටදී පෘථිවියට වඩා අඩු ගුරුත්වාකර්ෂණයක් තියෙන. මොකද කාලාවකාශය පෘථිවිය පැත්තට වැඩි නෙරීමක් තියෙන නිසා. දැන් හිතන්න ගොඩාක්ම බර ඒ බොහොම පුංචි වස්තුවක් මේ ෆැබ්‍රික් එක උඩින් තිබ්බ කියලා. එතකොට ෆැබ්‍රික් එක ගොඩාක් කැඹුරට හැකිලෙනවා. හැබැයි වස්තුව ගොඩාක් පුංචි නිසා මෙන්න මේ වක්‍රය ගොඩාක්ම වැඩි. කළු කුහරයක් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඉතින් ගණිතයට අනුව යම්කිසි ලක්ෂයක් අනන්ත අගයක් ගන්නවා නම් අපි ඒකට කියනවා සිංගුලැරිටි එකක් කියලා. කළු කුහරයක් නිර්මාණය වෙද්දී සංකෝචනය වුණ තාරකාවේ අධික බර නිසා කාල අවකාශය අධිකව වක්‍ර වෙලා සිංගුලැරිටි එකට ලොකු නිරායාමක් වෙනවා. එතකොට මේ සිංගුලැරිටි එක සීරෝ ඩිමෙන්ෂනල්, ඒ කියන්නේ කිසිම මානයක් නැති කාල අවකාශය අනන්ත වක්‍රවීමක් සහිත දෙයක්. මේ නිසා මෙතනදී කාලය ගතවීම සම්පූර්ණයෙන්ම නවතිනවා. ඉතින් කළු කුහරයට කිට්ටුවම තියෙන මේ මිලගේ ග්‍රහලෝකයේ කාලය ගත වීම සිද්ධ වෙන්නේ බොහොම හිමින්. ග්‍රහලෝකයේ ගුරුත්වය පෘථිවියට සාපේක්ෂව 130ක් වෙනවා. කළු කුහරෙන් ඈත් වෙන ග්‍රහලෝකවල බරට සාපේක්ෂව මේ ගුරුත්වය අඩු වෙන්න පුළුවන්.
ඉතින් මිලගේ ග්‍රහලෝකයේ පැයක් කියන්නේ පෘථිවිය වේලාවෙන් අවුරුදු 7ක්නේ. ඒ කියන්නේ පෘථිවියට වඩා 60,000 ගුණයක් හැමින්. මේ කණ්ඩායම මිලගේ ග්‍රහලෝකයට ගොඩ බැස්සට පස්සේ හැම තප්පර 1:25කටම වරක් ඇහෙන ක්ලොක් සවුන්ඩ් එක හොඳින් අහගෙන හිටියොත් අපිට අදහසක් ගන්න පුළුවන් පෘථිවියේ එක දවසක් ගත වෙන වේලාව. හැබැයි මේ ග්‍රහලෝකවල දේශගුණික තත්ත්වයන් ගැන කතා කරොත් සයන්ටිෆිකලි මේ කතාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ ග්‍රහලෝකයේ මේ තරමටම ගුරුත්වයක් එන්න බ්ලැක් හෝල් එකට මෙච්චරම කිට්ටුවනම් තියෙන්නේ මේ ග්‍රහලෝකයේ වතුර වෙනුවට තියෙන ඕන උණු උණ ලෝහ. ඒ වගේම එන්ඩියුරන්ස් කණ්ඩායම ග්‍රහලෝකයට ගොඩ බහපු ගමන්ම මේකේ තියෙන අධික තාපය නිසා පිච්චිලා අළු වෙලා යන්න ඕන. මොකද ගණනය කරොත් මේ ග්‍රහලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 900කට කිට්ටුයි. හැබැයි මේක චිත්‍රපටයක කියන්නේ ප්‍රබන්ධයක් නිසා අපි ඒ තියරි එක පොඩක් පැත්තකින් තියමු. මේ කාලයේ වෙනස නිසා තමයි මිල අවුරුදු ගාන තිස්සේ සංඥා වෙනවා කියලා නාසා ආයතනයේ වැරදියට තේරුම් ගන්නේ. ඇත්තටම මිල සංඥා එවන්න පටන් ගන්නෙ කූපර්ගේ කණ්ඩායම මේ ග්‍රහලෝකයට ගොඩ බහින මිනිත්තු කීපයකට කලින්. ග්‍රහලෝකයේ තියෙන වතුර සහ කාබනික ද්‍රව්‍ය නිසා මිල වැරදියට තේරුම් ගන්නවා මේක ජීවයට සුදුසු ග්‍රහලෝකයක් කියලා. හැබැයි සිග්නල් ලෙවල වැඩි වෙලාවක් යන කලින් මිල මේ ග්‍රහලෝකයේ තියෙන විශාල දිය රැලි වලට අහු වෙලා මැරෙනවා. මේක තමයි තමන්ගේ නිවහන විනාශ කරගෙන වෙනත් නිවහනක් හොයන්න ගිය මිනිසාට ස්වභාව ධර්මයේ දුන්න පළවෙනි උත්තරය. මිනිසාට එරෙහිව ස්වභාව ධර්මයේ නැගී සිටීම. මේ ග්‍රහලෝකේ වටේටම යන ලොකු දිය රැලි නිසා මේක මිනිසුන්ට ජීවත් වෙන සුදුසු ග්‍රහලෝකයක් නෙවෙයි කියන එක කණ්ඩායම තේරුම් ගන්නවා. මෙතනදී ඩොයිල් මේ දිය රැලි වලට අහු වෙනවා. එයාව බේරගන්න ලැබෙන්නේ නැහැ. මේ කලබලත් එක්ක ග්‍රහලෝකයට ආව වෙලාවේ ඉඳලා එතනින් පැනගන්න පැය දෙකකට කිට්ටු කාලයක් ගත වෙනවා. මිලගේ ග්‍රහලෝකයේ කාලය වෙනසින් බේරෙන්න ග්‍රහලෝකෙන් ගොඩක් ඈතර වෙන ස්ථානගත කරලා තිබුණ එන්ඩියුරන්ස් යානයට ආයමත් මේ කණ්ඩායම එත්ති අවුරුදු 23යි මාස 4යි දවස් 3කුත් ගත වෙලා ඉවරයි. අපි දන්නවා කූපර් පෘථිවියෙන් එද්දි මර්ෆිගේ වයස අවුරුදු 10යි. කූපර්ට සෙනසුරු වලට ළඟා වෙන්න අවුරුදු 2ක් ගියා. දැන් මිලගේ ග්‍රහලෝකයේ අවුරුදු 23ක් ගත කරලා එනකොට මර්ෆිගේ වයස කූපර් පෘථිවියෙන් පිට වෙති වයසට ඇවිත්. එතකොට මේ වෙනකොට මර්ෆිගේ වයස අවුරුදු 35ක් වෙන්න ඕන. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කූපර් පෘථිවියෙන් එද්දි වයස අවුරුදු 35යි. කතාවේ හොඳම හරිය එන්නේ මිලගේ ග්‍රහලෝකෙන් ආයමත් ආවට පස්සේ. අභ්‍යවකාශයේ එක තැනකට වෙලා මේ එන්ඩියුරන්ස් කණ්ඩායම වාද කරගන්නවා ඊළඟට යන්නේ මොන ග්‍රහලෝකෙටද කියලා. ඇමිලියා තදින්ම කියනවා එඩ්මන්ගේ ග්‍රහලෝකෙට යමු කියලා. නමුත් දත්තවල හැටියට නම් වැටිපුර සුදුසු වෙන්නේ මෑන්ගේ ග්‍රහලෝකෙන් ආපු ප්‍රතිචාර නිසා කූපර් තීරණය කරනවා මෑන්ගේ ග්‍රහලෝකෙට යන්න. ඇමිලියා දිගින් දිගටම එඩ්මන්ගේ ග්‍රහලෝකෙට යන එක සුදුසුයි කියලා හිතන්නේ මොකද ඇමිලියා එඩ්මන්ට ආදරය කරන නිසා. මේ ආදරය නිසා ඇමිලියාගේ හිතේ ලොකු විශ්වාසයක් ඇති වෙනවා සහ නිතරම ඇමිලියාගේ යටිහිත ඇමිලියාව ගයිඩ් කරන්නේ එඩ්මන්ගේ ග්‍රහලෝකෙ දිහාවට. අන්තිමේදී කොහොම හරි දත්ත මත පදනාමුණ කණ්ඩායමේ තීරණයට එකඟ වෙලා හැමෝම යනවා මෑන්ගේ ග්‍රහලෝකෙට. ගියපු ගමම්ම වගේ කණ්ඩායමට කොහොම වුණත් බලන් ඉන්න අපිට නම් තේරෙනවා කොහේ හරි තැනක වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා කියලා. මොකද මේ ග්‍රහලෝකය හිමෙන් වැහුණු ලෝකයක්. මේක සම්පූර්ණයෙන්ම වැරදි ග්‍රහලෝකයකට ගිය ඩොක්ටර් මෑන් මරණ බය නිසා මරණයෙන් ගැලවෙන්න අටවපු උගුලක් බව තේරුම් ගනිද්දී කණ්ඩායම තවත් සෑහෙන කාලයක් එවගේම සෑහෙන ඉන්ධන ප්‍රමාණයක් නාස්ති කරගෙන ඉවරයි. මේ අතරදී පෘථිවිය සිද්ධ වෙන්න ප්‍රොෆෙසර් බ්‍රෑන්ඩ්ගේ මරණයත් එක්ක කණ්ඩායමට එළි වෙනවා ප්ලෑන් ඒ එක කවදාවත් තිබුණේ නැහැ කියන එක. Dr. Brand, I'm sorry to tell that your father died today. Brand, did you know? You knew. You left us here to suffocate, to starve. මේ රහස එළි වෙනවත් එක්කම කූපට තදින්ම ඕන වෙනවා ආයමත් පෘථිවියට ගිහිල්ලා තමන්ගේ ෆැමිලි එකත් එක්ක ඉන්න. මේ වෙනකොට පෘථිවියේ විනාශය හොඳටම ලං වෙලා. ඉතින් රොමිලි තීරණය කරනවා ටාසුව ගගන්චුව කලුකුහරය ළඟට යවලා ඒකේ දත් අරගන්න පෘථිවිය ජීවත් වෙන අය වෙනුවෙන්. ඒ කියන්නේ ප්ලෑන් ඒ එක ක්‍රියාත්මක කරන්න. මේ වෙනුවෙන් ඩොක්ටර් මෑන්ගේ රොබෝ වෙන කිප්ගෙන් උපකරණයක් ගලවලා ගන්න රොමිලි යනවා ඩොක්ටර් මෑන්ගේ පරීක්ෂණාගාරයට.
මේ අතරදී එළියේ ඉන්න ඩොක්ටර් මෑන් තමන් කරපු බොරුව සහ තමන්ගේ ඇත්ත ස්වභාවය පෙන්වන්න පටන් ගන්නවා. මේක තමයි තමන්ගේ නිවහන විනාශ කරගත්ත මිනිසාට ස්වභාව ධර්මයෙන් ලැබුණ දෙවෙනි උත්තරය. A man against man. මිනිසාගේ සතුරා මිනිසාම වීම. ඩොක්ටර් මෑන්ගේ කූපගේ අතරේ එළියේ ලොකු සටනක් ඇති වෙනවා. මේ අතරදී මෑන්ගේ රොබෝව පණ ගන්වන රොමිලි දැනගන්නවා මෑන්ගේ දත්ත බොරු ඒවා කියලා. හැබැයි මේක අනිත් අයට කියන්න කලින් රොමිලි මැරෙනවා. මොකද මෑන්ගේ රොබෝගේ ළඟ තියෙන ඇත්ත තොරතුරු වෙනත් කෙනෙක් අතර පත් වෙන්න ගියොත් රොබෝව පිපිරිලා විනාශ වෙන විදියට සෙල්ෆ් ඩිස්ට්‍රැක්ෂන් මෝඩ් එකට දාලා තිබුණ නිසා ටාස් විතරක් එතනින් බැරිලා පැනලෙනවා. සටනින් බොහෝ දුරට දිනන ඩොක්ටර් මෑන් රේන්ජර් යානය අරගෙන එතනින් පැනගන්නවා. හැබැයි මව් යානයත් එක්ක සම්බන්ධ වෙන ගන්න උත්සාහයේදී රේන්ජර්ව මෑන් එක්කම පිපිරිලා විනාශ වෙනවා. ඒත් එක්කම මව් යානයටත් ලොකු හානියක් සිද්ධ වෙනවා. ඇති වුණ බලය නිසා යානාව අධික වේගයකින් තල්ලු වෙන්න පටන් ගන්නවා. දැන් මොන දෙයටත් ඉතුරු වෙලා ඉන්නේ ඇමිලියා කූපර් දෙන්නත් එක්ක ටාස් කේස් කියන රොබෝල දෙන්න විතරයි. කණ්ඩායම කොහොම හරි උත්සාහ කරලා බොහොම අමාරු ඩොකින් ඔපරේෂන් එකකින් පස්සේ ලෑන්ඩර් යානය මව් යානයට සම්බන්ධ කරගන්නවා. හැබැයි ඊළඟට තව ප්‍රශ්නයක්. එන්ඩියුරන්ස් ෂිප් එක කළු කුහරේ දිහාවට ඇදෙන්න පටන් අරගෙන යානාව අරගෙන පෘථිවියට යන්නවත් කළු කුහරේ මගහැරලා එඩ්මන්ගේ ග්‍රහලෝකයට යන්නවත් ඕන කරන තරම් ඉන්ධන යානාවේ නැහැ. දැන් තියෙන එකම විසඳුම තමයි යානාව කළු කුහරේ දිහාවට ඇදෙන්න ඉඩ දීලා කළු කුහරේ ඉවෙන්ට් හොරයිසන් එක ළඟටම ගියාට පස්සේ එතනදී බලයක් යොදලා එඩ්මන්ගේ ග්‍රහලෝකයේ දිහාවට යානාව පන්නන එක. හැබැයි මෙතනදී යානාවේ බර නිසා හැමෝම එක මේ කළු කුහරෙන් බේරලා යන එක කරන්න ලැබෙන්නේ නැහැ. ගුරුත්වය අඩු කරගන්න නම් යානාවේ බර අඩු කරගන්න සිද්ධ වෙනවා. ඉතින් රොබෝ කෙනෙකුට මනුෂ්‍ය වර්ගය වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම කැපකිරීම කරන්න හිතාගෙන ටාස් ලෑන්ඩර් 1 එකත් එක්ක මව් යානෙන් එළියට පනිනවා. මේ කළු කුහරය ළඟටම යද්දී තවත් දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි කළු කුහරය ළඟ තියෙන අධික ගුරුත්වය නිසා මෙතනදී කාලය ගතවීම හිතාගන්න බැරි තරමටම අඩු වෙනවා. යානාව කළු කුහරයේ කිට්ටුවට කිට්ටුවට ඇදෙද්දී ඒ ටිකට අවුරුදු 9ක කාලයක් ගත වෙනවා. ඊළඟට ඉවෙන්ට් හොරයිසන් එකට කිට්ටු වෙන මිනිත්තු කීපයට පෘථිවියේ වේලාවෙන් අවුරුදු 51ක් ගත වෙනවා. ඉතින් මෑන්ගේ ග්‍රහලෝකයෙන් එළියට එද්දී ආසන්න වශයෙන් අවුරුදු 60ක් වුණ කූපයට තප්පර ගානක් ඇතුළත පෘථිවිය කාලයෙන් අවුරුදු 120 ලැබෙනවා. කළු කුහරයට කිට්ටු වෙද්දී කූපර් රේන්ජර් 2 එකත් එක්ක එළියට පනිනවා එමිලියාට සහ කේස්ට එඩ්වන්ගේ ග්‍රහලෝකයට යන පහසු වෙන්න. එළියට පනින කූපර් කළු කුහරය ඇතුළට ඇදිලා යනවා. ඉතින් කළු කුහරයක් ඇතුළට මොකක් හරි දෙයක්, එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් වැටුනොත් මොකක් වේවිද? ඉස්සෙල්ලම කෙනෙක් මේක ඇතුළට ඇදිලා යද්දී එයාව නූඩල්ස් එකක් වෙලා යනවා. එහෙම නැත්නම් ටියුබ් එකෙන් එළියට ආව ටූත් පේස්ට් එකක් වෙලා යනවා. හැබැයි වැඩි වෙලාවක් එහෙම ඉන්න ලැබෙන්නේ නැහැ. සිංගුලරිටි එකට ඇදිලා යන අධික ගුරුත්ව බලය නිසා ඒ කෙනාව, එහෙම නැත්නම් ඒ වැටුන දේ ආලෝකයේ වේගයට ළඟා වෙනවා. මේක කොහෙත්ම මිනිස්සෙකුට දරාගන්න බෑ. ඉතින් ඒ වැටෙන කෙනා අංශුවලට වෙන් වෙලා යනවා. මේ නිසා මොන දේ සිද්ධ වුණත් කූපර් ආයෙමත් කළු කුහරෙන් එළියට එන විදියක් නැහැ. එහෙනම් අපි දැක්කනේ කූපර් කළු කුහරෙන් එළියට එනවා. නැහැ, අපි කූපර් කළු කුහරෙන් එළියට එනවා දැක්කේ නැහැ. අපි දැක්කේ කූපර් කළු කුහරෙන් එළියට ඇවිල්ලා ඉන්නවා විතරයි. වගේම තමයි ආලෝකයේ වේගයේ ඉක්මවල සිංගුලරිටි එකේ ක්වොන්ටම් තොරතුරු කියවන්න නම් ටාස්ටේ කිප්ගේ ඔප්ටිකල් ට්‍රාන්ස්මීටර් එක ඕන වෙනවා. හැබැයි ටාස්ටේක ගන්න ලැබුණේ නැහැ කිප් පුපුරල විනාශ වුණු නිසා. ඒ කියන්නේ ටාස්ට මේ වෙනකොට කොහෙත්ම සිංගුලරිටි එකේ ක්වොන්ටම් තොරතුරු කියවන්න පුළුවන් කමක් නැහැ. එතකොට ටාස් කොහොමද මේ ක්වොන්ටම් ඉන්ෆර්මේෂන් ගත්තේ? ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර අරගෙන අපි ආයෙමත් හමු වෙමු ඉන්ටර්ස්ටෙලර් රිවියු පාර්ට් 2 එකෙන්. මේ ෆිල්ම් එක ගැන මීට වඩා වෙනස් අදහස් ඔයාලට තියෙන්න පුළුවන්. ඒ හැම එකක්ම කමෙන්ට් කරන්න පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වේවි කියලා හිතන යාළුවා අතරේ ෂෙයා කරන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. අපි ආයෙමත් දවසක හමු වෙමු අලුත් වීඩියෝ එකකින්. Do not go gentle into that good night dream.